නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අනමෙතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි පඤ්ඤායති අවිද්‍යා නීවරණං සක්ඛානං තණ්හා සංයෝජනං සන්ධාවතං සංසරතං ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද දහම් පදයකට සවන් දෙන මේ මොහොතේදී භාවනාවකට යෙදුණාක් මෙන් හිතේ සමාධියෙන් මේ දහම් පදයට සවන් දීම යුතුයි. මාතෘකා කළ දේශනයේ සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තේට ඇති සූත්‍ර රාශියකට අයිති මාතෘකා පාඨයක්. මේ දේශනේට නම් සඳහන් කරන්නේ අනමතග්ග සංයුත්ත සූත්‍රය කියලයි. මේකේ තේරුම සංසාරයෙහි මුලක් අගක් පෙන්විය නොහැකි ධර්මයේ සම්බන්ධ දේශනාවක් කියන එකයි අනමතග්ග සූත්‍රයෙන් හඳුන්වන්නේ. මාතෘකා කළ සූත්‍ර පාඨ තේරුම මෙහෙමයි. අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ මානෙනි, මේ සංසාරයේ අගක් මුලක් නොපෙනෙන සංසාරයකි. අවිද්‍යා නීවරණං සත්තානං, අවිද්‍යාව නැමැති නිවන ආවරණය කරන මෝහාන්ධකාරයෙන් බැඳී සිටින්නා වූද, තණ්හා සංයෝජනානං, තෘෂ්ණා නැමැති මහත් දැම්මකින් සංයෝජනයකින් බැඳී සිටින්නා වූද, සංසා සන්ධාවිතං සංසරතං, ඔබිනොද උත්පත්ති මරණ වශයෙන් සැරිසරන මේ සත්වයන්ගේ මුල අග පෙන්විය නොහැකිය. මේකයි මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම. පින්නතුනි, අපේ තථාගතයන් වහන්සේ මනෝ ප්‍රනිධානය මා කල්ප හත් අසංඛේයක්ම කිරුවා. වාක් ප්‍රනිධානයේ මා කල්ප නවාසංඛේය කල්ප ලක්ෂයක් කිරුවා. මා ප්‍රධානයේ මා කල්ප සාරා සංඛේය ලක්ෂයක්ද කිරුවා. මේ විශාසංඛේය කල්පලක්ෂයේ තුල ඒ මහා බෝසතාණන් වහන්සේ උත්පත්ති මරණ වශයෙන් ගමන් කළ ඇති ලෝතුරා බුදු වෙන දවසේදී බෝමුලදී රාත්‍රි පූර්ව යාමේදී සියල්ල දැකවදාලා. ඒක මහා ආශ්චර්ය සිද්ධියක්. ඒකට කියන්නේ පූර්වේ නිවාසානුස්මෘති ඥානය. කෙටින් කියනවා පෙරවිසෝ කඳ පිළිල දන්නා නුවණ. මේ පෙනවිසෝ කඳ පිළිවෙල දන්නා නොවන නිකන් ලැබුණා නෙමෙයි. පැවිදි වෙලා දෙවෙනි සතියේදී ආලාර කාලාම තාපසතුමා ළඟ සමාපත්‍ය හතකුත්, උද්දකරා පුත්‍රතුමා ළඟ අටවෙනි සමාපත්‍යත් උපදවා ගත්තා. අවුරුදු 6කට ආසන්න කාලයේදී ආහාර පාන නවත්තලා කඩල ඇටයක්, මුං ඇටයක්, කොල්ලු තැඹු වතුර ටිකක් වැනි සුළු ආහාරයක් ගනිමින් ශාරීරික දුර්වලතාවට පත් වූ බැවින් ඒ සමාපත්‍ය සියල්ලම අමතක වුණා. ඒවා සමවදින්න නොහැකි වුණා. නැවත බුදු වීමට සති දෙකකට කලින් ආහාර පාන ගැනීමෙන් පසු ශරීරයේ යථා තත්ත්වයට පත් වෙලා නැවතත් අත් සමාපත්‍යම පරිහරණය කරන්න සමවදින්න පුළුවන් වුණා. බුදු වෙන දවසේදී සුජාතා සිටු දේවියගේ කිරිපිටු දාණය පිළි අරගෙන සවස් වෙනතුරු කිරිපිටු 49ක් වළඳලා 12න් පසුව සවස් වෙනතුරු රුක්ෂවන් වල වැඩ සිටියේ සමාපත්‍ති සෝයෙන්. බෝමුලපේ වැඩම කරවලා සත්‍ය බ්‍රාහ්මණතුමා පිළිගැන්නු කුෂතන මිත්‍යල් අත ලෙහලා එලාපු තැන ආසනයක් පහළ වුණා. මේ ආසනිය උඩ වාඩි වෙලා අදිෂ්ඨානයක් කරගත්තා. මගේ ශරීරයේ මස්නේ වියලෙතොත් වියලේ යේවා,
සම්පමණක් ශේෂ වෙතොත් එසේ වේවා. නහර පමණක් ශේෂ වෙතොත් එසේ වේවා. ඇටකටු පමණක් ශේෂ වෙතොත් එසේ වේවා. පුරුෂ ශක්තියෙන්, පුරුෂ වීරියෙන්, පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යුතු බුද්ධත්වයට නොපැමිණ නොනගිටින් නෙමී කියන අදිෂ්ඨානයෙන් බද්ධ පාරියංකෙන් වාඩි වුණා. ඒ වෙලාවේදී විෂතුරු අද්දැවිදී සිද්ධ වෙච්ච ස්වල්ප ප්‍රමාද දෝෂයක් නිසා ඒ විපාක වශයෙන් වසවත් දෙහි පුත්‍රයා දස බිම්බරක් පමණ මාර්සනගේ සමග පැමිණිලා නව මහා වැසි වැස්සෙව්වා. ගර්ජන තර්ජන කළ අවියාවුද වලින් දමා ගැසුවා. ඒ සියල්ල පාරමී බලයෙන් අධිභවාගෙන බෝසතාණන් වහන්සේ ජයග්‍රහණය කරලා ඒ වසවර්ග දීපුත්‍රයා සහිත මාරසේනාව පලවා හැරියා. ඊළඟට නැත ආනාපාන සතියෙන් භාවනාට යොමු වෙලා අස්ස සමාප්‍රත්‍යම උපදවලා අභිඥා බලයේ පැවැත්තුවා. පළමු අරතේ පෙරවිසු ආත්ම දක්නා නුවණ නාසේ විහිදෙව්වා. භවයෙන් භවයට, භවයෙන් භවයට උපන් ස්ථාන ඒ ඒ තැන්වලදී මිනිසෙකු වශයෙන් උපන්නනම් නම, ගෝත්‍රය, උස, නිති, ශරීර වර්ණය, ආහාර පාන, ජීවනෝපාය, කළ කුසල කුසල් මේ සියල්ලම ඒ මහා උත්තමයන් වහන්සේගේ නුවණට පෙනී ගියා. මේ විශ්ව අසංකේය කල්පලක්ෂය කියන්නේ සුළු පටු කාලයක් එහෙම නෙමෙයි. ඒ අති දීර්ඝ කාලය තුලදී මහා බෝසතාණන් වහන්සේ බඹලොවට ගිය හැටි, දෙව්ලොවට ගිය හැටි, මනලොව උපන් හැටි, සිව්පාවන් වූ හැටි, පක්ෂීන් බවට, නාගයන් බවට, ජලචර සත්‍යයන් බවට, එවාගේම තලචර සත්‍යයන් බවට පත් වූ හැටි ඒ මහෝත්තමයන් වහන්සේගේ තෙරවිසු ආත්ම දක්නා නුවණට පෙනී ගියා. අන්තිමේදී තමන් වහන්සේට ඒක භාවනාටම ආරම්භණයක් වුණා. සාත්‍රේ මැදියම් කාලයේදී නරණ උපදින සත්‍යයන්ද, සුගත දුගති යන සත්‍යයන්ද, කුසල් අකුසල් කරන සත්‍යයන්ද, සෝබන අසෝබන සත්‍යයන්ද, අතීතයේ දින හතක්, අනාගතයේ දින හතක් සහිතව දවස් 15ක් තිස්සේ සියලුම දේ දිවස් නුවණින් දැකවදාලා. එතකොට මෙසේ තමන්ගේත් අන් සත්‍යයන්ගේත් කර්මාරූපව භවයෙන් භවයට එනිය නැති දැකීමෙන් පටිච්ච සමුප්පාදය ප්‍රත්‍යක්ෂක වශයෙන් දැකගත්තා. මේ හැම ආත්භාවයකම උපන්නේ කර්ම ශක්තියකින්. කර්මය කරන්න හේතු වූයේ අවිද්‍යාවයි. අවිද්‍යාවයි, තෘෂ්ණාවයි, උපාදානයයි මුල්කොට ඇති. ඒ හේතුවෙන් රැස් කරගන්නාද කුසලයන්ගෙන් සුගති භූමවල උපන්න, ඒ කර්මයන්ගෙන් රැස් කරගන්නා අකුසල කර්මයන් බලෙන් දුගති භූමවල උපන්න. එහෙම භවයෙන් භවයට තමන් වාසේ ආව හැටි, ඊළඟට සංස්කාර නිසා ප්‍රතිසන්දි ලැබූ හැටි, ප්‍රතිසන්දි නිසා නාම රූප දෙක ඇති වූ හැටි, නාම රූප නිසා ආයතන පහළ වූ හැටි, ආයතන නිසා ස්පර්ශ ඇති වෙච්ච හැටි, ස්පර්ශ නිසා වේදනාවන් හටගත් හැටි, වේදනාවන් නිසා නැත තෘෂ්ණාව හටගත් හැටි, තෘෂ්ණාව නිසා උපාදානත් ඇති වුණ හැටි, රාගින් උපාදාන නිසා නැත කර්මයන් සිද්ධ වූ හැටි, කර්මයන් නිසා උපපත්ති භවයන්හි නැවත නැවත ජාතියට ඉපදීමට පත් වූ ඇති, ඒ ඒ තැන්වල ජරා මරණයට පත් වූ ආකාරය, ඒ ඒ තැන්වලදී ශෝකය, හැඳීම, වැළපීම, කායික දුක, මානසික දුම්නස විඳ ඇති, දැඩි ආයාසයන්ට පත් වූ ඇති, හිතෝපතු දේවල් ඉෂ්ට නොවූ ආකාරය, පංචස්කන්ධ පරිහරණය කිරීමේ කොම උන්වහන්සේගේ නුවණට අරමුණු වුණා. එම විපස්සනාට නගලා අන්තිමේදී අලියම් කාලයේදී ඒ පටිච්චසමුප්පාද විපස්සනාව මුල්කොට ඇති සීලම විපස්සනා ඥාන මුදුන් පමුණු අගෙන දසදහසක් ලෝක ධාතු එක පැහැර කම්පා වෙද්දී දෙවිසක් මංගල්නේ පූර්ණ නිමිති පාල වෙද්දී සවාසන සකල ක්ලේශයන් ප්‍රහාණය කරමින් චතරමඟ ඵලානුක්‍රමින් සම්මා සම්බුද්ධත්වයට පත්වේවදාලා දවස් හතක් තිස්සේ සමවස්සෝයෙන්ම නිවන් සැපෙ වින්දා මෙම සත්සතියක් ගෙවලා තමන් වහන්සේ ධර්ම ගාම්භීරත්වයේ සිහි කෙරුවා. සාම්පති බ්‍රහ්මයාගේ ආරාධනයෙන් ලෝදෙසේ බුදු වැසින් බලා ධර්ම දේශනය කරන්න කැමති වුණා.
ඊළඟට ධම්සක් පැතුම් දේශනාවේ පැවැත්වුවා බුදු වීමෙන් මාස දෙකක් පිරෙන ඇසළ පොහොය දවසේදී. ඒ දවසේදී දේශනා කළේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සම්පින්දනේ වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාවයි. ඒ දේශනාවෙන් මිනිසයන් අතරත අඤ්ඤා කොණ්ඩඤ්ඤේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ දෙවියන් බ්‍රහ්මයන් අතර අසංඛේයක් පිරිස සෝවාන් මාර්ගඵලින් අමා මහ නිවන අවබෝධ කළා. ලක්ම රාජයන් අතුරින් 18 කෝටියක් දෙන අරිහත්ත්වයට පත් වුණා. එදා පටන් 45 අවුරුද්දක් මුළුල්ලෙහි ඒ සරුවක්යන් වහන්සේ නානා ආකාරයෙන් ධර්ම දේශනා කරමින් සූවිසි අසංඛේය 9 කෝටි 60 ලක්ෂයක් දෙනාට අමා මහ නිවන් සුව පානී කෙරෙව්වා. ඊමේ දේශනාවන් අතරේතාම සංවේගදායක දේශනාවක් තමයි මේ අනමතග්ග සංයුත්ත දේශනාව. මේ දේශනාවේ සඳහන් වෙනවා නසෝ භික්ඛවේ සත්ව සුලභ රූපෝ යෝ ඉමිනා දීගේන අද්දුනා නේ මාතා භූත පුබ්බෝ න පිතා භූත පුබ්බෝ ආදී වශයෙන් මහණෙනි මේ දීර්ඝ සංසාරයේහි යම් තාක් අසංකේය අප්‍රමේය සත්‍යයන් ඇතොත් ඒ අතුරින් මවන වූ කෙනෙක් නොමැත, පියාණ වූ කෙනෙක් නොමැත, සහෝදරයා සහෝදරිය දුව පුතා වෙච්ච නොවෙච්ච කෙනෙක් නැත, අමුසමියන් නොවෙච්ච කෙනෙක් නැත, එකවරක් නෙමෙයි අසංකේය අප්‍රමේය වාරවල මේ දීර්ඝ සංසාරයේ ඕනෝන් එක්කාසෝන. එකම මව කෙනෙක්, සුමනාවතී කෙනෙක්ම මව, එවාගෙම 30කෙන් එකම පුතාට මේ සංසාරයේ පෙවූ කිරි සතර මහා සාගරයේ ජලයට වැඩි. එකම මවක්, සුමනාවතී කෙනෙක්ම මව, 30කෙන් පුතාගේ අභාවයෙන් හඳු කඳුළු සිව් මහා සාගරයේ ජලයට වැඩි. ඒ නිසා මේ තරම් දීර්ඝ සංසාරයේක නැවත නැවත ඉපදෙමින් ජරා රෝග මරණ ආදියට පත් වෙමින් මේ සංසාර ගමන ආවා. අපේ තථාගතයන් වහන්සේද තේමී කුමාරයා වශයෙන් ඉපද සිටි අවස්ථාවේදී ජාති ස්මරණ ඥානෙ පහළ වුණා. පෙර ජාති ජාතීන් පේන්න පටන් ගත්තා මේ ලපටි අවදීයේදී. ඉපදී මාසයක් ගිය තැන පිය රජුරුවන් විසින් මේ දරුවා වඩානින්න වෙලාවේදී රාජා අපරාධකාරයන් 4 දිනක් ගෙනාවා දඬුවම් නියම කරවා ගන්නට රාජපුරුෂයන්. එයින් එක එක්කෙනෙකුට ගෙලගසා දාන්නත්, කෙනෙකුගේ අත්පාසින්දින්දත්, කෙනෙකුගේ වස්තු සම්භාරයේ රජසන්තය කරන්නත්, කෙනෙක් රටේ නිරපල් නිරපන්නටත් මේ රජුරුව අණ දුන්නා. මේක ඇහුණා වූ මේ තේමී කුමාරයාගේ හිතේ මහා බයක් ඇති වුණා. මක් නිසාද මේ තේමී කුමාරයා වශයෙන් උපන්නේ බෝධිසත්වයෝ? මේ බෝධිසත්වයන් වහන්සේගේ පූර්ව ජාතියේ පෙනී ගින් තිමුණ ඒ රටේම අවුරුදු 20ක් රාජ්‍ය කරලා අවුරුදු 80,000ක් ඔසුපත් නරකයක දුක් විඳලයි මේ නැවත මනලව රජගෙදර උපන්නේ. අයම රජකම කරොත් එහෙම අපායට යන වෙනවා කියලා තේරුම් අරගෙනයි මේ බයටපත් උනේ. ගොළුවෙක්, බීරෙක්, කොරෙක් හැටියට අවුරුදු 16ක් මේ රජගෙදර මේ දරුවා වටක් සමාදන් වෙලා හෙල්ලෙන්නේ නැතුව හිටියා. කිසිවක් ඇහෙන්නේ නැති හැටියට, අතක් පයක් දිගාරින්නේ නැති හැටියට, කතා කළ නැහැ හැටියට බොහෝම දුකසේ ඒ අවුරුදු 16 ගත කළා. මේ රජුරුවත්, එවාගේම අගමෙහෙසියක්, මැතිමෙතිවරුනොත්, වෛද්‍යවරුනොත් නොකළ පරීක්ෂණයක් නැහැ. හැම පරීක්ෂණයක්ම කළත් මේ දරුවාගේ ගතිය වෙනස් කරන්න බැරි වුණා. අන්තිමේදී නගරවැසියන්ගේ නියමයෙන් මහරජුරුවන්ගේ අණින් සුනන්ද රේදුරු විසින් මේ දරුවා කැලෑවේ ගෙනිහිල්ලා වලක් කපල වල දාන්න නියමිත වුණා. සුනන්ද රේදුරු විසින් මේ දරුවා කරත් එක දාගෙන ගිහිල්ලා දේවානුභාවයෙන් ඈතට ඈතට යැවිල වනාන්තරයකටම යැවිලා කරත්තේ නවත්තලා වලක් කපනකොට මේ දරුවා ඇහැරලා බැලුවා. ඒ වෙලාවේ පෙනී ගියා වනාන්තරයක් බව. ඒ වෙලාව අතපා දිගෑල්ලා පිරිමැන්දා. කෙල් කඳන් වාගේ බොහොම ලස්සන අතුල් පතුල් සහිත අවයව. ආසනෙන් මේ සාල එම යානාවෙන් බැහැලා කල්පනා කළා මේ පුජ්‍යලයා මං එක්ක සටන් කරන්නවත් මට පුළුවන්ද කියලා බලන්න රතේ තනියකින් ඉස්සුවා. පුළුවන් වුණා. ඒ වෙලාවේදී විශ්වකර්ම දේපුත්‍රයා සංදේව රජාණන් ඇවිල්ලා මිනිස්සු ඇසින් මේ දරුවාට ඇන්දෙව්වා. ජේලා සුනන්ද රේදුරට කතා කළා, මොකද මේ වලක් කරන්නේ,
මැණික් කාරණවද නිදක් කාරණවද අලහාරණවද මේ රියදුරා වලට බැහැලා ඉන්න උඩ බලන්නේ නැතුව කියනවා අපේ රජුරංගේ ඉන්නවා කාලකන්නේ පුතේ ඒ පුතා වල දාන්නයි. එතකොට මේ කුමාරයන් වහන්සේ ඒ ජීවිතේ කවදාකවත් අකුරක් ඉගෙනගෙන නැහැ. පෙර ජාති ජාතියින් ඉදී දිනු කරගත්ත නුවණ තියෙනවා. මීරි හඳින් ගාථාවක් කිව්වා. අදම්මං සාරිතේ කයිදා මංචේ ත්වන්නිකනම් වනේ. යසරුක්කස ඡායායේ නිසීදයේ සයේවා නසස සාකා භංජයේ මිත්‍ය දූබිහි පාපකෝ කියලා බණපදයක් කිව්වා. ඒ දුරෙනි ඔබ කරන්නේ අධර්මයක්. යම් කෙනෙක් ගමනක් යන වෙලාවේ ගහක් මුලේ මොහොතකට හෙවන ගත්තනම් ගෙමන් ඇරියානම් සත්පුරුෂයෙකු විසින් ඒ ගහේ කඳේ ඉරක් නොඇන්ද යුතුයි. ගහේ අත්තා ක්‍රිකලා කොලයක්වත් නොකැඩිය යුතුයි. ගහට ආචාර කරමින් ගහවට පිරිසිදු කරලා ගහට පැන්වක් කරලා වැලිහෙලා ගහට ආචාර කරලා ප්‍රදක්ෂිණා කරලා යන්නේ. ඔබ හිතන්නේ මහරජුගේ වෘක්ෂයක් කියලා රජුගේ පුතුණුව කියන්නේ වෘක්ෂයේ සාකාවක් කියලා හිතන්නේ. ඔබ දැන් රජුගේ වෙණි ජීවත් වෙන කෙනෙක් නම් රජුගේ පුතකුවන මේ සාකාවට හිංසාවක් කියන අධර්මයක් නිස්සද්දෝහීකමක් කියලා මේ බණේ කියනකොට උඩ වැළුවා මේ රියදුර බැලුවාම දෙව් කුමරෙක් වගේ කෙනෙක් ලස්සනට ඇඳ පැළඳ ගත්ත ඔටුන්නක් දරාගත්ත දෙව් කුමරෙක් වාගේ. ඇව්වා තමුන් කවුද? මම තමයි තේනියේ කුමාරය ඇවිත් බලන්න රටේ. දැලුවාම ඇත්තට කුමාරයා බව තේරුම් ගත්තා. අඬලා කිව්වානේ යම් ආපහු යම් මට ඔකු සම්පත් ලැබෙයි මහරජුරුවන්ගෙන් කියලා. ඒ වෙලාවේදී ගාථා 10කින් මේ රේදුනාට බණක් කිව්වා. ඒ බණෙන් සඳහන් වෙන්නේ කළගුණ සැලකීමේ ආනිසංස 22ක්. ඒ කියන්නේ දරුවන් විසින් දෙමව්පියන්ද එවැගේම ශිෂ්‍යයන් විසින් ගුරු උතුමන්ද කවර නමුත් උපකාරයක් කළ සත්පුරුෂයන්ද ගරු කළ ඇත්තේ ඇති ගෞරව කිරීමෙන් බුහුමන් කිරීමෙන් කළගුණ සැලකීමෙන් ලැබෙන ආනිසංසත් ඒ ගාථා 10න් පාදා දුන්නා. ඉතින් රියදුරාට කිව්වා යන්න තමන් මගේ දෙමව්පියන් මං වැන්දා කියන්නේ මං සැපෙන් ඉන්නවා කියන්නේ මං අය යන්නේ නෑ. මං මොකද කාරණේ මේ ගණාන්තරයට එන්න හේතුව මං අවුරුදු 20ක් මේ රටේ රාජ්‍ය කරලායි අවුරුදු 80000ක් අපායේ දුක් විඳේ. අයත් මං රාජ්‍ය කළොත් අපායට යන බය නිසායි මං මේ වනාන්තරේ පැවිදි වෙන්න ආසාවෙන් වතක් සමාදන් වෙලා අවුරුදු 16ක් දුක් විඳේ. මම දැන් පැවිදි වෙනවා. මගේ මව්පියන් කියන්නේ මං පැවිදි වුණා කියලා. මං ඒ ඇත්තන්ට දීර්ඝාස පතන බව කියන්නේ කියලා පිටක් කෙරුවා. පීදුරා පසු දේවානුභාවයෙන් නැවී පෙනී ගිය මාර්ගයෙන් රජවාසයට ගිහිල්ලා මේ ප්‍රවෘත්ති කිව්වාම හැමෝම විස්මිත වුණා. මහරජුරුවන් මෑණියන් ඇතුළු සියලුම දෙනා දවස් 7ක් ඇතුළත මේ ආරණ්‍ය සොයාගෙන ආවා. ඒ වෙනකොට මේ තේමියේ කුමාරයන් වහන්සේ පැවිදි වෙලා තාපස පරිද්දෙන් පැවිදි වෙලා ධ්‍යාන අභිචා උපදවාගෙන හිටියා. මහරජුරුවන් ඇවිල්ලා ආරාධනා කළා ආපසු ගෙදර යන්. මම දැන් වයසයි, මේ දරුවාටයි රාජ්‍ය හිමි, තමා සතු රාජ්‍ය බාරගන්න කිව්වා. එලාවේදී මේ කුමාරයන් වාසයේ සීල විස්තරේ පහදා දුන්නා. පියාණන් වාස මං අවුරුදු 20ක් ඔය මාලිගාවේම රාජ්‍ය කරලා අවුරුදු 80000ක් අපායේ දුක් විඳලයි මේ නැට උපන්නේ. අයමත්මම රාජ්‍ය කළ අපාට යන්න බැරි නිසායි මම මේ අභිනිෂ්ක්‍රමණය කළේ. මම නැවත රාජ්‍ය කරන්නේ පියාණන් වහන්සේ කිව්වා. එතො වෙලාවේ පියාණන් වහන්සේ කියනවා මේ වාගේ වාසනාවන්ත සීලවන්ත ගුණවන්ත ඥානවන්ත පුණ්‍යවන්ත රූපවන්ත දරුවෙකුටත් රාජ්‍ය එපා වුණා නම් මටත් එපා. පැවිදි වුණා. මෞතුමියත් පැවිදි වුණා. පැමිණි සීලම දෙනාම තවස් පැවිද්දෙන් පැවිදි වුණා. ඒ බව ආරංචි වෙච්ච නගරවැසියෝ ගම්වැසියෝ ජනපදවැසියෝ ඔක්කොම ඇවිල්ලා පැවිදි වුණා. ඒ බව ආරංචි වෙලා අසල්වාසී රාජ්‍යවල රාජ්‍ය හතක සෙනඟ ඇවිල්ලා පැවිදි වුණා. ඒ සීලම දෙනා තාශ්‍රම සහ ආහාර පාන සඳහා පළසුරු එවාගෙම ජලපාතුවේ කුටි සෙනසුම් පාසු ඔක්කොම මේ මහෝත්තමයන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් දෙවියන් විසින් මවා දුන්නා. කෝටි සංඛ්‍යාත ජනකාවක් එක්ක මහනදම් පුරලා ආයු කෙළවර බඹලෝ උපන්නා.
මේ ප්‍රවෘත්තියෙන් පැහැදිලි වෙනවා සංසාර ගමන. කජකම් කළත් අපායට යනවා, සිටුකම් කළත් අපායට යනවා, බමලෝ හිටියත් නැවතගෙන ඇවිල්ලා අපායට යනවා, දෙව්ලෝ හිටියත් අපායට යනවා. සංසාර ගමනේදී භයානක තැන මෙතනයි. තමත්තසේනාම චත්තාරෝ අපාය සකගේ සදිසා. සෝවාන්වත් නූනානම් සීල කෘතඥයන්ගේ නිවස වාගේ තමයි සතර අපායේ. තිරිසං අපාය, ප්‍රේත අපාය, අසුර අපාය, නරකාදී කෙනෙ මේ හතර තමයි කෘතඥ සත්‍යයන්ගේ නිවස. නිතරම යන්නේ ඔතෙන්දයි. නිවසක ජීවත් වෙන කෙනෙක් කලාතුරකින් ගමකට, රටකට, ජනපදයකට ගිහිල්ලා ආයෙත් එන්නේ නිවසටයි. ඒ වාගේ මේ අපාගත සත්‍යයෝ කලපිනක් ඇතොත් මනුලොවට, දෙව්ලොවට, බමලොවට යනවා, අයමත් වෙන්නේ අපායට. මේ තරම් අපායේ භයානකත්වයේ මැනවින් තේරුම් ගත්තාම ඥානවන්තයෝ අප්‍රමාදව සිල් පුරනවා, සමත වඩනවා, විපස්සනා වඩනවා, පස්පවෙන් වළකිනවා, දසාකුසලෙන් වළකිනවා, නිතිපන්සිල් පොහොයාට සිල් රකින්නවා, දසපාරමී පිරෙන හැටියට කුසල් රැස් කරනවා, ආර්ය අෂ්ටායක මාර්ගයේ ගමන් කරනවා. ආර්ය අෂ්ටායක මාර්ගයේ ගමන් කිරීම නිසා නැවත නැවත අපායට යන ගමන වැළකී සුගතියෙන් සුගතියට ගමන් කරලා යම් දවසකදී ලෝකේ කවදාකවත් සීනිකින්වත් නොදුටුවා වූ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය අවබෝධ කර ගැනීමෙන් නැවත නැවත ඉපදීම, ජරා ව්‍යාධි, මරණ ආදී දුක් ඇති මේ සංසාර ගමන ගෙවම් කරලා අජාති අව්‍යාදී අශෝක අනුපායාස අමා මහ නිවන සාක්ෂාත් කරගන්නවා. අපට ලෝතුරා බුද්ධ ශාසනයක් ලැබුණේ මේ සඳහාමයි. බෞද්ධයන් වශයෙන් අපි සම්මාදිට්ඨික බෞද්ධයන් වශයෙන් උපන්නේ මේ සඳහාමයි. නැත්තම් මේ ලෝක ධාතුවේ මොනතරම් බෞද්ධ නොවන, සමිදුටු නොවන ජනතාවක් ඉන්නවද? ඒ අතරින් තේරිලා දේරිලා පෙරිලා මේ වාගේ පතර උපදේශ වාසයක සිල්වත්, ගුණවත්, ඥානවත් බෝසත් දෙමෝපියන් ඇතුව, කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇතුව, සම්මාදිට්ඨිය ඇතුව, සද්ධා සම්පන්නව අපි පාළමේ සිටින්නේ වෙන කිසිම හේතුවක් නෙමේ. පෙර ජාතිවලදී සංසාර භය දැනගෙන සසරින් මිදී නිවන් සුව ලබන්නට ප්‍රාර්ථනා කරගෙන පැමිණ බැවින් අපට මේ බුද්ධෝත්පාද කාලයේ හොඳ බෞද්ධ ජීවිත ලැබුණා. ඒ මේ බෞද්ධ ජීවිතවලදී අප විසින් කළ යුතු වන්නේ තරියාදිත්‍ය සීසෝව නත්ති මච්චු සනාගමෝ කියන මේ උපදේශයට අනුව හිසගිනි ගත්තකු ඒගිනි නිවන්ද පමාණ වෙන්නක් මෙන් දාන, සීල, භාවනාදී කුසල ක්‍රියාවල අප්‍රමාද වීමයි. දැන් අද මේ සිද්ධ කරන්නේ වැනි අප්‍රමාද වීමේ මහා කළගුණ සැලකීමේ පුණ්‍ය කර්මයක්. මේ පුණ්‍ය කර්මයේ තුලින් අප විසින් රැස් කරගනු ලැබෙන්නේ නිර්වාණ ගාමිනී ප්‍රතිපත්ති සම්භාරයක්. ඒ කියන්නේ අපි අද මේ පින්පමුණු ලබන ගම්පහ පින්වත් වයිබි එක්මන් මුදලාලි මහත්මයා තමන්ගේ ජීවිත කාලය තුළ අර ඉසිගෙන ගත්තකු යගෙන නිවන් ද පමාණ වෙන්නක් මෙන් අප්‍රමාණ පින්කම් කරගත්ත ආදර්ශමත් බෞද්ධ මහෝපාසක තුමෙක්. එතුමාගේ අතින් පුදුමාකාර ආචාරයේ පින්කම් සිද්ධ වුණා. බොහෝ පූජනීය ස්ථානවලක් තමන්ගේ වත්තේ ආශ්‍රමයක් කරවලා චෛත්‍ය බුදුගේ ආදී පවා හදලා සිල්ලාරාමයක් ද ඇති කරලා තවත් බොහෝ පින්කම් වලින් ජීවිතය වාසනාවන්ත කරගෙනයි තමන්ගේ ආශ කෙළවර මෙලවෙන් එළවට ගියේ. ඉතින් ඒ දරු පිරිස අතරේ තේ පින්වත් නිමල් මහත්මයා, නිමල් යහතුගොඩ මහත්මයා ප්‍රදාන එම සහෝදර සහෝදරී පිරිස නේද පිරිස එකතු වෙලා එතුමානන්ද කළගුණ සැලකීම පමණක් නෙමෙයි, ඒ වාගේ යහපත් කල්යාණ මිත්‍ර දෙමව්පියන් ඇතුව සංසාර ගමන කෙටි කර ගැනීමට මේ කරන කළගුණ සැලකීමේ කුසලය පාරමිතා වශයෙන් ආර්ය අෂ්ටායක මාර්ග වශයෙන් අපට හේතු වාසනා වේවා කියන ප්‍රතුමයි මේ සිද්ධ කරන්නේ. ඒ අනුව සලක බැලීමේදී මේ පින්කම තුලින් අපි සිද්ධ කරලා තියෙන එතුමානන්ද මෑණියන්ට සහෝදර පිරිසට පින්දීම පමණක් නෙමෙයි, අප සංකාන තුල මඟඵල නිවන් සුව ගෙන දෙන ආර්ය අෂ්ටායක මාර්ගයක් හිතේ වර්ධනය කර ගැනීමයි. දැන් මේ පින්කම් සිද්ධ කරන්නේ රත්නත්‍රයේ ගුණ සිහිපත් කරමිනුයි. රත්නත්‍රයේ ගුණ සිහිපත් කිරීමේදී පහළවන අරමුණ කෙරෙහි ඇති වැටහීම සම්මාදිට්ඨියයි. නිවන් පැතීම
මෙත් සිත් පහළ කර ගැනීම, කරුණාසාගත සිත් පහළ කර ගැනීම නිසා ඒ සම්මා සංකල්පනා නම් වෙනවා. ඒ වගේම මේ කුසල ක්‍රියාවන් යෙදෙන යෙදෙන සිතක් ගානේ නූපං අකුසල් නූපදී යනවා, උපන් අකුසල් යටපත් වෙනවා, නූපන්න කුසල් සිත් අලුතෙන් පහළ වෙනවා, අලුත් කුසල් සිත් වැඩි වැඩි වර්ධනය වෙනවා. ඒ සඳහා යෙදුණු උත්සාහය තමයි සම්මා වායාමය. මේ කුසල සිතේ පාලවන කුසල සිහියේ සම්මා සතියයි. එවැගේම සිතේ පාලවන නීවරණයන්ගෙන් යටපත් නොවුණු ඒකග්ගතාව සම්මා සමාධියයි. මේ මාර්ගාංග පහක් එක සිතේම මේ පින්කම ඇතුළෙන් පහළ වෙනවා. ඒ අතරේ සිල් සමාදන් වීම හා ඇවතුම් පැවතුම් වලදී සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මාර්ගාංග තුන වෙන වෙනම හිතේ පහළ වෙනවා. මේ කුසල ක්‍රියාව සඳහා වචන කතා කරන්නේ මුසාවාදයෙන් තොර, පිසුන වචනෙන් තොර, පරුෂ වචනෙන් තොර, හිස් වචනෙන් තොර, යහපත් වචන බැවින් ඒ සම්මා වාචාවයි. මේ කුසල ක්‍රියාවේ තමන්ගේ ශරීරයේ අවයව අත්පා දෙපා ආදී යෙදෙනකොට එහිදී ප්‍රාණඝාතයෙන් තොර, අදත්තාදානයෙන් තොර, මිච්ඡාචාරයෙන් තොර කුසල ක්‍රියාව කය හසුරුවන බැවින් ඒ සම්මා කම්මන්තියයි. එවගේම හුස්ම ටික ගන්නේ පවා කුසල් සිහියෙන් බැවින් ඒ සම්මා ආජීවයයි. මෙව මේ පින්කම තුළින් ජවන්සිතක් ජවන්සිතක් ගානේ අප විසින් රසපත් කරගනු ලැබෙන්නේ සතර මඟඵල නිවන්ගෙන දෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි හිත යෙදෙන යෙදෙන වාරයක් පාසා බෝධිපාක්ෂික ධර්ම 37ම ඒ සිතේ තිළිවෙලින් වැඩෙනවා. බෝධිපාක්ෂික ධර්ම 37 වැඩෙන්න වැඩෙන්න දස පාරමී 10 මිහිතේ රෝපණය වෙනවා, වර්ධනය වෙනවා, දියුණු වෙනවා. මේක නිසා තම තමාගේ නිවන සමීප වෙනවා. මේ කළ ගුණ සැලකීමේ කුසල ක්‍රියාවෙන් ඒ මෞපියන් දෙපළා සහෝදර පිරිස ඇතුළු යම් තාක් දිනෙක මේ සම්බන්ධව සාදු කියා සිත් පාදවාගෙන අනුමෝදන් වෙතොත් අපේ පැතුම ඒ සෑම දෙනාටද මේ වාගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්නේ ලැබී ආරි සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලබත්වා කියන මේ උදෙසීමයි. එනිසා ආත්මාර්ථේ පරාර්ථේ කියන උභයාර්ථේ මේ සිද්ධ වෙන පුණ්‍ය නිදානයක්, පුණ්‍ය වාසනාවක්, පුණ්‍ය සම්භාරයක් අද මේ දාසේ මුදුන්පත් කරගත්තා කියා සිතේ සනසින් ඇති කරගන්නට ඕනේ. අපේ සරුවඥන් වහන්සේ අනන්ත ජාති සත සාස්ත්‍රයන් හිදී මේ සංසාර ගමන ගැන මැනවින් තේරුම් අරගෙන බුද්ධ ශාසනය 5,12,000කදී බණදාම් ඉගෙනගෙන එවාගේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන බෝධිපාක්ෂි ධර්ම වැඩෙන බෝධි සම්භාර ධර්ම වැඩෙන කුසල ක්‍රියාවන් පරිපූර්ණ කරගෙන ඇවිල්ලා බෝමුලාරා වැඩි ඉඳගෙන මාර පරාජයකට ලෝතුරා බුදු වුණා. තමන් වහන්සේ ආબોධ කරගත්ත ගාම්භීර ධර්මයේ ලෝට දේශනා කළ සූවිසි අසංකේ නව කෝටි 60,00,000 දෙනාට අමාම නිවන් ආબોධ කරවා දුන්නා. තමන් වහන්සේ කෙටි කලකින් පිරිනිවෙන බැවින් අනාගතේ බලා සුවාසුදාස ධර්මස්තන්දේ දේශනා කළ තමන් වහන්සේ ආයුෂයාගේ කෙළවර දසදාසක් ලෝක ධාතු ආලෝක කළ මිනිපානක් නිවෙන්නාසේ පිරිනිවුණා. රාතන් වහන්සේලාද පිරිනි වුණා. සෙසු ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සෙසු ජනතාව කර්මා රූපව මේ පරලොව ගියා. යදේත විහාරස්ථාන රාජධාන උයන් පුකුණ මාලිගාදී සියලු සම්පත් නෂ්ටාවශේෂ වුණා. මේ වාගී රාඳ තාරකා මහා පෘථ්වි මහා මේරු පර්වත මහා සාගර වැනි කල්පස්ථායි වස්තුද දිවල් දොරවල් ඉදකඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී මේ පාරිභෝගික වස්තුද කෑමින් බීමින් හැඳුමින් පැළඳුමින් බතෙන් මුලතෙන් දෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්භාව සියල්ලද හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මද ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇතිවෙවි නැතිවෙවි සන්තති පරම්පරා වශයෙන් පවත්නා බැවින් අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකෙන් නිතර පෙළපෙළී පවත්නා බැවින් දුක්ඛයි. හැමතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි. අස්පිලිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ මේ සීලම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක නැවත නැවත ගෙන දෙන තෘෂ්ණාව ප්‍රධාන හේතු සම්භාරයේ දුක්ඛ සමුදයාරි සත්‍යයි. ඒ දුක නැති සාන්ත නිවන නිරෝධාරි සත්‍යයි.
නිවන අවබෝධ වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ගාරිය සත්‍යයි. අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා විසින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දසපාරමී ධර්මයන් සපුරා ආරි සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවනේ සැනසීමට පත්වේවදාලා සසර ගමන අවසන් කළා වූ කෙලෙස් ගිනිමෙල නිවාසාන්ත නිවෙනින් සදාට සැනසීවදාලා වූ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරේ වේවා. අපේ ජීවිතේ පුරා රැස්පත් කරගන්න සෑම කුසලයක් අපටත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බවටපත් වේවා. සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම බවටපත් වේවා. දසපාරමී බවටපත් වේවා. එමගින් පැතු බෝධිඥානයකින් සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. වර්ෂයක් පාසා සිදු කරන